දවසක් ඒවා මගේ යාළු හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL ට ඉතවසන් YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකක් කරන්න හිතුවා ඔයාලට පර්සන්ට් හබ් එකෙන් කොහොමද withdrawal එකක් දාන්නේ coin base හරි එහෙම නැත්තම් අපේ bitpay wallet එකට හරි. හරි ඉතින් මගේ යාළුනේ මේක තමයි අද වීඩියෝ එක. ඉතින් මේ වගේ දේවල් දිනපතා නරඹන්න subscribe කරලා එකතු වෙන්න SL 3000 YouTube channel එකත් එක්ක. හරි ඉතින් මගේ යාළුනේ ඉස්සල්ලාම අපි එන්න පර්සන්ට් හබ් account එකට. ඉතින් මේ වීඩියෝ එකදී මම ඔයාලට කතා කරනවා කොහොමද withdrawal එකක් දාන්නේ personal account එකෙන් coin base එකට වගේම bitpay wallet එකට. ඒ වගේම මේකේ ගොඩක් කට්ටිය ආව ප්‍රශ්න වගේක් තිබ්බා. ඒවටත් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේකෙන් coin convert කරගන්නේ? හොඳ නැත්නම් exchange කරලා coin මාරු කරගන්නේ? ඒ වගේම wallet address ගන්න තැන් ඒ ටික ගොඩක් දෙනෙකුට අමාරු වෙලා තියෙනවා. මම ඒ ටික ඔයාලට edit කියලා දෙන්නම්. හරියනම් වීඩියෝ එක පටන් ගමු. ඉතින් මේ වීඩියෝ ඔයාලා මම හිතනවා දැනටමත් ඔයාලගේ account එකක් create කරගෙන ඇති කියලා personal hub account එකක්. ඉතින් මේ personal hub account එක තියෙන වැදගත්කම තමයි ඔයාලට පුළුවන් coin වර්ග 12කට 13කට වැඩි ප්‍රමාණයක එකතු කරලා තියාගන්න multi wallet එකක් විදිහට තමයි මේක භාවිතා වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මගේ කලින් වීඩියෝ එක බලලා wallet එකක් හදාගෙන තියෙයි. ඒ වගේ මම ඔයාලට දීන් දිගටම ගෙනාවා මේ wallet personal hub එකට support කරන website. ඉතින් ඉදිරියේදීත් ඒ වගේම trusted website ටිකක් මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. මගේ යාළුවනම් අපි බලමු withdrawal එක කොහොමද කරන්නේ කියලා. ඉතින් withdrawal එක බලන්න ඔයා ඔයාගේ dashboard එකට ඇවිල්ලා මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳට බලා ගන්න. wallet address එක කියලා කියන wallet balance කියලා කියනවා. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ wallet එක මේ personal hub කියන ගිණුමේ ඔයාගේ සියලුම සමස්ත coin වල එකතුව මගේ තියෙනවා මෙතන ඩොලර් 3.78ක්. ඉතින් මේ මං කරන්නේ හතරවෙනි withdrawal එක. ඉතින් මම ඔයාලට හිතුවා මේක වීඩියෝ එකක් දාන්න කියලා ගොඩක් දෙනෙක් අහපු නිසා. ඉතින් මගේ යාළුවනේ මෙතන ඔයාලට පේනවා BTC තියෙනවා මේ විදිහට සාතෝෂි 39416ක් ඔය විදිහට තියෙනවා. හරි. දැන් මෙතනදී withdrawal එකක් කරනකොට බලන්න ඕනේ වැදගත්ම කරුණ තමයි මෙතන ඔයාලට පේනවා Bitcoin කියලා තියෙනවා. මෙතන වගේ තියෙනවා Bitcoin කියන currency එකේ විතරක් තියෙනවා තියෙන සතෝෂි ප්‍රමාණය මෙයාලා පේනවා සතෝෂි 24618ක් වගේ දැනට තියෙනවා. හරි. ඉතින් මෙතන වැදගත්කම තමයි යාළුවනේ 0.0002. ඒ කියන්නේ 0.032ක් වෙනවා. සතෝෂි 20000ක් වෙන්න ඕනේ වට withdrawal එකක් ගන්න ඔයාගේ personal hub account එකකින් coin base or bitpay wallet එකට. ඉතින් මෙතනදී withdrawal එක කරන්නේ මෙන්න මේ විදිහට. දැන් මගේ තියෙනවා 24000ක්. ඉතින් coin 20000ක් තියෙන්න ඕනේ කියලා කිව්වා මම කලින්ම withdrawal එකක් කරන්න. ඉතින් withdrawal එක කරන්නේ මෙන්න මේ විදිහට. ඔයා withdrawal balance කියන එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට මෙතන පේන්නනවා තව දෙයක් කියන්න ඕනේ. මේ personal hub account එකට සාමාන්‍ය සෙනසුරාදා දවස් ඉරිදා දවස් වලට තමයි මෙයාලා coin exchange කරන්න දෙන්නේ. එහෙම නැත්නම් withdrawal එක දෙන්නේ ඉරිදා දවසට සමාවෙන ඉරිදා දවසට තමයි දෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ඔයා personal hub account එක හදනකොට ඔයාලා දුන්න bitcoin address එක. අනිවාර්යයෙන් හැම කෙනාම account එක create කරනකොට bitcoin address එකක් දීලා තියෙනවා. ඒක මෙතනින් තියෙනවා. amount එක දාන්න කියලා තියෙනවා මගේ bitcoin කොච්චර ප්‍රමාණයක් ගන්නවාද කියලා. මම දානවා මගේ available balance එක තියෙන්නේ 24000යි BTC. සතෝෂි හරි අපි බලමු. එතකොට මම දැන් මෙතනින් ගන්න අපේක්ෂා කරනවා 0.002ක ප්‍රමාණයක්. හරි. ඒ ඇති කියලා හිතනවාට ඊළඟ විද්‍රෝල්ලා කියලා පස්සේ කරන්න පුළුවන්. ඉතින් මේක තමයි BTC ප්‍රමාණයෙන් තමයි මම ගන්නෙ. හරි. සියලු දේම අනිසියාකාරව බලන්න මෙතනට ක්ලික් එකක් නම් දාන්න යන්න එපා. හරි. ඊද දවස්වලට එතනින් දාන්න පුළුවන් වෙන දවස්වල සති දවස්වලට එතනින් දැමුවත් ඔයාගේ fee එකකින් කපාගෙන තමයි යන්නේ. ඒක නිසා ඊරිදා දවසට මේ fee එක කැපෙන්නේ නැහැ. ඒක නිසා try කරන්නේ ඊරිදා දවසට coin base එකට යනකොට ලොකු ගාණක් කැපෙන්නේ නැහැ මෙයාලගේ. හරි. එහෙනම් ඔය විදිහට සියල්ල ආය බලන්න. ඊට පස්සේ මේ විදිහට click කරන්න submit withdrawal request කියලා. හරි. මේ විදිහට වැටෙනවා මට withdrawal submitted කියලා. ඉතින් withdrawal එක පැය 12ක් අතරත මගේ wallet එකට එයි කියලා තමයි මෙයාලා සඳහන් කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි withdrawal එක. ඉතින් ඔයාලට පුළා coin base හරි ඔයාලා මන් දන්නවා register වෙනකොට bitpay හරි wallet address එකක් දීලා තමයි මේ විදිහට register වෙන්නේ. ඉතින් ඊළඟ step එක විතර අපි බලමු කොහොමද මේකේ exchange කරන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලගේ තියෙන coin එක මාරු කරගන්නේ කොහොමද bitcoin වලට කියලා.
හරි මේකේ මගේ ඔයාලට පේනවා වලට් එකේ තියෙනවා පල්ලයට එනකොට ඕල්රෙඩි මගේ ළඟ තියෙනවා ඩොග් කොයින් කියන එක 75. ඉතින් ඩොග් කොයින් එකක් මම ඔයාලට මාරු කරලා පෙන්නන්නම් බිට්කොයින් වලට. ඉතින් මෙතනට යන්න ඕනි. ඔයාලගේ තියෙනවා මෙතන තියෙනවා withdrawal overview status wallet address deposit free bitcoin security මේ විදිහට තියෙන options ටිකක්. මෙතනින් ඔයාලා exchange කියලා මෙතන තියෙනවා, මේක click කරන්න උඩම assist එකේ exchange click කරාට පස්සේ ඔයාට එනවා ඔයාට මෙතනදී currency එකක් buy කරන්න ඕනේ නැත්නම් sell කරන්නද කියලා. ඉතින් අපිට ඕඩි මෙතනදී sell crypto කියලා please send order කියන එක click කරන්න. ඔයා දැක්කා මගේ තිබ්බ bitcoin ප්‍රමාණයත් 73ක් තිබ්බ, මේ sorry dog coin එක. ඉතින් මම දැන් sell කරන්න යනවා මගේ තියෙන dog coin වලින් අපි දාමු dog coin එකක්. හරි මේ විදියට එක කියලා ටයිප් කරන්න. හරි bitcoin වලින් 7 මේ විදියට 26ක් එනවා කියලා මෙයා දානවා. ඊට පස්සේ ක්ලික් කරන්න please sell කියලා. හරි ඔය විදියට දැම්මට පස්සේ ඔන්න මට පෙන්නනවා මෙයාලා විනාඩියක් විතර ගියාට පස්සේ ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා කියලා. you have successful offered a sale order for කියලා මේ විදියට dog coin එකක් මම මේ විදියට දැම්ම කියලා සඳහන් කරනවා. මේ තියෙන්නේ pending කියලා වැන්නවා. අපි බලමු තව ටිකකින් මට මේක bitcoin වලට ආවා කියලා මෙයාලා notification එකක් එවනවා. හරි ඉතින් ඔයාලට ඔන්න පේනවා මම dog coin එකක් හෝමාරු කරලා BTC ගත්තා කියලා මෙයාලා මේ විදියට message එකක් එවනවා. හරි order fill කියලා වැටුණා. හරි ඔය විදියට දැන් අපිට ගිහිල්ලා බලන්න පුළුවන් මෙතන ගිහලා dashboard එකෙන් බලමු. මෙන්න මේ විදියට 73 තිබ dog coin එක ඔන්න 72කට අඩු වෙලා මට bitcoin ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. දැන් මගේ wallet balance එකත් ඔන්න අඩු වෙලා තියෙනවා. bitcoin තියෙනවා දැන් ඔය විදියට ප්‍රමාණයක්, ඒ කියන්නේ 1.86ක US dollar ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේමුත් PTC තියෙන්නේ 44644යි සතෝෂි. ඉතින් ඔක තමයි withdrawal එක කරන විදිහ. ඊළඟට මම ඔයාලට පෙන්නන ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මේකේ wallet address ටික ගන්න කියලා. ඉතින් wallet address ගන්න මෙන්න මේ කාය බලා ගන්න. මෙතන තියෙන ඔයාලගේ deposit කියලා option එක. මෙතන deposit click කරාට පස්සේ ඔයාලට generate කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් ඔයාගේ ඕනිම coin wallet coin address එකක්. මෙතන තියෙනවා මේ bitcoin එක උඩ මේ වගේ පොඩි highlight එකක් තියෙනවා අතු පාටේ. එතන click කරන්න. එතනින් ඔයාලට bitcoin ගන්න පුළුවන් wallet address එක. මෙන්න මේ ටික ඔය විදිහට copy කළා වට ඕන තරග දාන්න පුළුවන්. ethereum තියෙනවා මෙතන. මේ තියෙන ethereum wallet address එක. ඊට පස්සේ තියෙනවා අපි දාන්න coin ටික light coin dog coin. ඔය තියෙන wallet address. හරි ඕක තමයි ගොඩක් කට්ටිය ආ ප්‍රශ්නේ. ඉතින් ගොඩක් කට්ටියට මේ deposit කියන ඔප්ෂන් එක හරහා යාලට මේ පොරට ඇඩ්‍රස් එක ගන්න තේරුන්නේ. හරි ඉතින් ඒකත් මේ වීඩියෝ එකේ ඔන්න සඳහන් කරා. ඉතින් මේ වෙබ්සයිට් එකට සපෝට් කරන සයිට්ස් ගොඩාක් තියෙනවා. ඒවත් ඉස්සරහට ඔයාලට රිවිව් කරන්න යන්න. ඉතින් මේ වොලට් එකත් ඉස්සරහට එන්න හදන්නේ කොයින් බේස් වගේ. එමත් නැත්තම් මල්ටි වොලට් එකක් විදිහට ඉස්සරහට එන්නේ යොබිට් එක වගේ. එහෙම නැත්නම් කොයින් බේස් වගේ මල්ටි වොලට් එකක් විදිහට තමයි ඉස්සෙල්ලා මෙයාලා ක්‍රියේට් කරන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය මේකේ තියෙන අපි වැඩ කරන මේ වෙබ්සයිට් මේ සයිට් එකට ගොඩක්ම ෆැමිලියර් ඒවා. ඉතින් ඒක නිසා මෙයාලා මේවා මේ ගෙවින් කරන ඒවා නතර කරන්නේ නැහැ. මොකද අවුරුදු ගණන් මේ පටන් ගන්න කන්ටිනියු දුවන සයිට්ස් වගේක් තමයි මම ඔයාලට රිවිව් කරේ පහුගිය දවස්වල. ඉතින් ඒ වීඩියෝ එකත් බලපු නැති කට්ටිය ඉන්නවනම් බලන්න. ඒ වීඩියෝ තුනක් විතර දැන් මම මේකේ වෙබ්සයිට් තුනක් හතරක් රිවිව් කරා. ඉතින් ඒ වගේම dog coin ටිකක් එකතු කරාන. dog coin අනාගතයේදී ලොකු මිල්ලකට යනවා කියලා දැන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි වීඩියෝ එක. නේද subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න මගේ යාළුවනේ. තවත් වීඩියෝ එකක් එක්ක අපි තවත් දවසක හම්බ වෙමු.